බබා දැඟලීම ලකුණු කරන සටහන. රූණ චලන සටහන, එහෙම නැත්තම් කික් කවුන්ට් චාට්. බබාගේ චලනයන් ලකුණු කිරීම 1970 දශකයේ සිට පැවත එන දෙයක් වන අතර, ගර්භණී කාලයේ කුස තුළ වැඩෙන දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අදහසක් ගැනීමට ඇති ප්‍රධානම දේවල් වලින් එකක්. කුස තුළ සිටින දරුවා නිරෝගීයයි මවට දැනගන්නට තියෙන එකම ක්‍රමයත් මේ බබාගේ දැඟලීමයි. ඉතින් බබාගේ දැඟලීම නිවැරදිව ලකුණු කරන හැටිත්, දැඟලීම අඩු වුණොත් මොනවද කරන්න ඕනි කියලත්, ඒ වගේම කික් කවුන්ට් චාට් එකක් දැනට ඔබට ලැබිලා නැතිනම් හදාගන්න හැටිත් අපි කියන්නම් මේ වීඩියෝවෙන්. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තවත් මේ වගේ ගොඩක් දේවල් ඉදිරියට ගෙන එන්න. කුස තුළ දරුවාගේ දැඟලීම දරුවා ඉතා කුඩා කාලයේදී පවා සිදුවෙනවා. වෛද්‍යවරයෙකුට නම් ස්කෑන් කරද්දී ඒ බව පේනවා. නමුත් දරුවා ඉතා කුඩා නිසාත්, ගර්භාෂ බිත්තිය හා උදර බිත්තියේ ඝනකම නිසාත් මවට ඒ බව මුල් කාලයේදී දැනෙන්නේ නැහැ. දරුවා ටිකින් ටික ලොකු වෙනකොට, එනම් ගර්භණී කාලයේ සති 18ක් 20ක් අතර කාලයේදී ඔබට මුලින්ම දරුවාගේ සියුම් චලනයන් දැනෙන්නට පටන් ගන්නවා. පළමු දරුවා බිහි කරන්න ඉන්න මවක් නම් ඔබට මේ අත්දැකීම ලැබෙන පළමු වතාව වන නිසා මෙය හඳුනගන්න ටිකක් කල් ගත වෙන්න පුළුවන්. නමුත් ඔබ දෙවන තුන්වන දරුවා ලැබෙන ඉන්න මවක් නම් කලින් අත්දැකීම් තියෙන නිසා ඉක්මනින්ම බබාගේ චලන දැනෙන්නට පටන් ගනීවි. ටික ටික මේ චලනවල ප්‍රමාණය හා ඔබට දැනෙන ආකාරයේ වැඩිවීමක් සිදුවෙනවා. මුලදී අපි ඒ චලන ගණන් කළේ නැතත් සති 28න් පසු මෙම චලන ගණන් කිරීම කළ යුතුයි. ඒ නිසා කුමන වැඩක යෙදී සිටියත් ඔබ බබාගේ දැඟලීම ගැන අවධානයෙන් සිටිය යුතුයි. බබාගේ චලන අඩුවීමට බලපාන හේතු අපි බලමු. හේතු කිහිපයක් තියෙනවා. කුස තුළ බබා නිදා ගැනීම. ඔවුන් විනාඩි 40ක් පමණ එක දිගට නිදා ගන්නවා. මවට චලන ගැන අවධානය අඩුවීම. ලොකු වැඩක යෙදී සිටියදී සමහර විට බබාගේ චලනයන් ගැන අවධානය අඩු නිසා දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. බබාට රුධිර සැපයුම අඩුවීම. උදාහරණ ලෙස අධි රුධිර පීඩනය, පෙකණිවැලේ ගැට ගැසීම හෝ පෙකණිවැල ගෙලවටා එතීම වැනි අවස්ථා. අවසාන වශයෙන් ඉන්ට්‍රායුටරයින් ඩෙත්, එනම් ගර්භාෂය තුළ බබා මිය යාම. ඉහත සඳහන් කළ හේතු නිසා සති 28න් පසුව සාමාන්‍යයෙන් දරුවාගේ දැඟලීම ලකුණු කිරීම ආරම්භ කරන්න වෛද්‍යවරු උපදෙස් දෙනවා. කික් කවුන්ට් චාට් එක ඔයාලට මේ වෙනකොටත් ක්ලිනික් එකෙන් ලැබිලා ඇති. නැතිනම් ඉදිරියට ලැබේවි. ලැබුණේ නැතිනම් මේ විදිහට චාට් එකක් හදාගන්න විදිහ අපි අවසානයේදී කියා දෙන්නම්. චාට් එක ලකුණු කරන විදිහ අපි දැන් බලමු. සෑම දිනකම උදේ 6ත් 8ත් අතර ලකුණු කිරීම පටන් ගන්න. මුලින්ම චලනයක් දැනුණු වේලාව සටහන් කර කොටුවක ලකුණු කරන්න. ඉන්පසු වරින් වර බබාගේ චලනයන් දැනුණු විට කොටුවල ලකුණු කරන්න. කොටු 10 සම්පූර්ණ වූ වේලාව පැහැදිලිව සටහන් කරන්න. පැය 12ක් තුල 10 වරක් දඟලා නැතිනම් ඔබ ඒ අවස්ථාවේ සිටින්නේ රෝහලක නම් වෛද්‍යවරයා දැනුවත් කරන්න. ඔබ සිටින්නේ රෝහලක නෙමෙයි නම් වහාම රෝහල වෙත පැමිණෙන්න. සාමාන්‍යයෙන් කොටු 10 සම්පූර්ණ වූ පසු එදිනට නැවත ලකුණු කිරීම අවශ්‍ය නැහැ. නමුත් බබාගේ චලනයන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඔබට වියෝජී වෛද්‍යවරයා චලන ලකුණු කිරීම පිළිබඳ විශේෂයෙන් උපදෙස් දී ඇතිනම් ඒ අනුව තවදුරටත් ලකුණු කරන්න. ඇතැම් විට එකළඟ චලන කිහිපයක් දැනෙන අවස්ථාවල ඒ චලන කිහිපයම තනි චලනයක් ලෙස සටහන් කරන්න. වැදගත්ම දේ, උදේ පාන්දර බබාගේ දැඟලීම දැනුණු පළවන වේලාවේ සිට පැය 12ක් ඇතුළත බබා 10 සැරයක් දැඟලිය යුතුය. ඊළඟ ප්‍රශ්නය තමයි, බබා දැඟලුවේ නැත්නම් මොකද කරන්නේ? මුලින්ම පැය භාගයක් පමණ වම් ඇලයට හැරි හාන්සි වෙලා බලන්න. චලන දෙකක් අතර කාලය පැය 2කට වඩා වැඩි නොවිය යුතුය. පැය 2ක් තුල බබා දැඟලුවේ නැත්නම් වහාම රෝහල වෙත යන්න. රෝහලේදී ඔබව CTG පරීක්ෂණයකට ලක් කර අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු විසින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයද සිදු කර ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත. CTG පරීක්ෂණය මගින් දරුවාගේ හදවත ගැහෙන වේගය, මවගේ ගර්භාෂය සංකෝචනය වන ආකාරය ආදියත්
අල්ට්‍රසවුන්ඩ් ස්කෑන් එකක් මගින් දරුවාගේ පෙටනිවලෙන් ලේ ගමන් කරන ආකාරයත් වෛද්‍යවරු පරීක්ෂා කරාවි. ඒ අනුව සලකා බලා දරුවා අවදානම් තත්ත්වයක සිටී නම් හදිසි සිසේරියන් සැත්කමක් මගින් දරුවා බේරා ගැනීමට කටයුතු කරනු ඇත. සමහර මව්වරුන් මේ උපදෙස් පිළි නොපැද නිවසේ රැඳී බලබලා සිටීම නිසාත් රෝහල්ගතවීම ප්‍රමාදවීම නිසාත් දරුවා ගර්භාෂය තුළම මියගිය අවස්ථා වෛද්‍යවරුන් වන අප ඕනෑ තරම් දැක ඇත. ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වන්නට පෙර රෝහල්ගතවීම ඔබෙත් මෙලොවට බිහිවන්නට සිටින කිරිකැටියාගෙත් ආරක්ෂාවට ඉතාම වැදගත්ය. අපේ අත්දැකීම් අනුව පිළියෙල කළ එවන් අවස්ථා කිහිපයක උදාහරණ පහත විස්තරයේ ලිංක් විදිහට දාලා තියෙනවා. කික්කවුන් චාට් එකක් නැති අයට නිවසේදී සාදාගත් චාට් එකක් අපි පෙන්වන්නම්. ඔබටත් අවශ්‍ය නම් ඒ විදිහට හදාගන්න පුළුවන්. ඔයාට පුළුවන් අපේ ડોક્ટર පේරෙන්ටින් channel එක subscribe කරලා bell button එක click කරන්න. එතකොට අපි ඊළඟ වීඩියෝ එක පළ කරපු ගමන් ඔයාගේ ෆෝන් එකට notification එකක් එයි. මේ වීඩියෝ එක share කරලා තවත් මවකට දකින්නට සලස්වන්න.